ආයි පෝවන් අදත් මේ අරබෙන්නේ රටේ ලෝකයේ සිදු වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙත ගෙනෙන ප්‍රවෘත්ති විකාශයේ සුසන්දේශ මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන 125ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමේ. අතීතයේ දැනුම සහ තොරතුරු වාර්තාගත වූ පුස්කොළ පොත් සහ පෞරාණික ග්‍රන්ථ රැසක් සංරක්ෂණය කෙරේ. කොළඹ වෙනස් වූ නව සිතියම මේ මසදී ප්‍රසිද්ධියට. මියන්මාරේ බර්මේස් බෞද්ධ කලාපයේ ජනතා ආකර්ෂණය ඉහළට. මහනුවර ශ්‍රී දළදා මාලිකාව කේන්ද්‍ර කරගනිමින් දුෂ්කර විහාරස්ථාන සංවර්ධනයට මූල්‍ය පරිත්‍යාග පිරිනැමීමේ වැඩසටහන යටතේ මෙවර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 125ක් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම පසුකියදා සිදු කෙරිණා. යුද සමයේ විනාශ වූ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මූල්‍ය පරිත්‍යාගයන් සිදු කිරීම පසුගියදා ගෝමරන්කඩවල රන්පොකුණුගම රජමහා විහාරස්ථානයේදී පැවැත්වින ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් මල්වතු අස්ගිරි උබේ මහාවිහාරීය අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි දිවයිනපුරා පිහිටි දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය පරිත්‍යාගයන් සිදු කිරීමේ වැඩසටහන 2009 වසරේදී ආරම්භ කර ඇත. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 125ක සංවර්ධන කටයුතු සඳහා මෙලෙස මූල්‍ය පරිත්‍යාගයන් සිදු කෙරින. මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා. අපි දිනෙන් දින මේ වැඩපිළිවෙල දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් හැටියට දියත් කළා. නමුත් පහුගිය වසරේ සිට අපිට ලැබෙන දත්ත තොරතුරු සොයා බැලීම් අනුව තමයි කරන්න කටයුතු කළේ. මේ වසරේ ශ්‍රී දළදා මාලිගාවේ අරමුදල් ප්‍රයෝජනයට ගෙන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ සම්පූර්ණ වැඩසටහනක් හැටියට විහාරස්ථාන අධීක්ෂණයට අපි මීට මාස කීපයකට ඉහතදී ඔබ වහන්සේලාගේ පන්සල්වලට අපි ආවා. ඒ ඇවිල්ලා ඔබ වහන්සේලා එක්ක සාකච්ඡා කළා, දායක සභාව එක්ක සාකච්ඡා කළා. ඒ සාකච්ඡාව තුළින් අපි එළඹුණා පන්සලේ කඩිනමින්ම ඉටුවිය යුතු ඉටි කළ යුතු කාර්යභාරය මොකක්ද, එහෙම නැත්නම් ඔබ වහන්සේලා ආරම්භ කළ අවසන් කරගන්න බැරි ව්‍යාපෘතිය මොකක්ද, ඒ කටයුත්ත ඔබ වහන්සේලා එක්ක සාකච්ඡා කළා. අපි යම් වැඩපිළිවෙලකට එළඹුණා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ පන්සල් 122කට ආධාර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි අනුනාහිමි, මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය. ශ්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට මිනුන්දුවරු දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ. ශ්‍රී ලංකා සිතියමේ කොටස් 70ක වෙනස්කම් දැනටමත් අවසන් කර ඇති අතර කොළඹ නගරයේ නව සිතියම මේ මාස අවසානයේ මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බව මිනුම්පති PMP උදයකාන්ත මහතා පවසයි. ශ්‍රී ලංකාවේ 1050 බුලක්ෂණාත්මක සිතියම් කාණ්ඩය යථාවත් කිරීමේ කටයුතු මේනකොට මිහිඳු දෙපාර්තමේන්තුව මගින් සිදු කරගෙන යනවා. මෙම සිතියම් කාණ්ඩය මූලික සිතියම් 92කින් සමන්විත වෙනවා. ඒ සිතියම් 92 මේ වෙනකොට සිතියම් 70ක පමණ අපි ලකඩට කිමු කරන සිතියම් මුද්‍රණය කිරීමට අවශ්‍ය කටයුතු සිද්ධ කරමින් පවතිනවා. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ වෙනකොට අපි සම්පූර්ණ සිතියම් 92ම කිමු කරලා ඒ සිතියම් 92ම ප්‍රසිද්ධ කරන්නයි අපේ අපේක්ෂාව තියෙන්නේ. ඒ අතරතුරේ මේ වෙනකොට කොළඹ නගරයේ දැක්කර සිතියමේ කටයුතු අපි නිම කරමින් පවතිනවා. විශේෂයෙන් කොළඹ නගරයේ විශාල වෙනස් වීම් සිද්ධ වෙලා තියෙන නිසා මේ සිද්ධියේ ලොකු වැදගත්කමක් තියෙනවා. වගේ වරාය නගරය වගේ සංවර්ධන කටයුතු නිසා ලංකාවේ හැඩේත් වෙනසක් වෙලා තියෙනවා. ඒ ප්‍රදේශයේ වගේම ලංකාවේ ප්‍රමාණය වෙනසක් වෙලා තියෙනවා. ඒ සියලුම දේවල් ඇතුළත් කරලා මේ කොළඹ නගරයේ සිද්ධියම අපි මේ මාසයේ අවසාන වෙනකොට මුද්‍රණය කරලා ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. අතීත ශ්‍රී ලාංකිකයන්ගේ දැනුම සහ තොරතුරු වාර්තාගත වූ පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩපිළිවෙලක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කොට ඇත.
පුස්කොළපොත් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩපිළිවෙලෙහි ආරම්භක පියවරක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 55ක් සතුව තිබූ ඉතා දුර්ලභ පුස්කොළපොත් ඇතුළු 3600කට අධික පෞරාණික ග්‍රන්ථ ප්‍රමාණයක් සංරක්ෂණය කිරීමේ කටයුතු මේවන විට අවසන්ව තිබේ. මෙහිට අදාළව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් එම පුස්කොළපොත්වල පැවති තොරතුරු අලලා සකස් කරන ලද ජාතික පුස්කොළපොත් නාමාවලියේ පළමු වෙළුම ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමටද නියමිතය. අතීත ශ්‍රී ලාංකිකයන් තම දැනුම සහ තොරතුරු අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගැනීමේ ප්‍රධාන මාධ්‍යයක් ලෙස පුස්කොළපොත් භාවිත කර තිබේ. දීර්ඝ කාලයක සිට නිසි පරිහරණයක් සහ ආරක්ෂක ක්‍රමවේදවලින් බැහැරව සිදු කළ ගබඩා කිරීම හේතුවෙන් මෙම ග්‍රන්ථවලින් වැඩි ප්‍රමාණයක් මේ වන විට විනාශයට පත්වෙමින් තිබේ. එබැවින් ලංකාව පුරා විහාරස්ථානවල සහ පුද්ගලික එකතු ලෙස පවතින පුස්කොළ ග්‍රන්ථ නිසි පරිදි හඳුනාගෙන ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම සංරක්ෂණ වැඩසටහන ආරම්භ කර ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් විධිමත් පුහුණුවක් ලබා ඇති නිලධාරීන් කණ්ඩායමක් මෙම කාර්ය සඳහා යොදවා ඇති අතර ඔවුන් විසින් නියමිත තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. දිවයිනපුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඉදිරිපැය 24 තුල දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම සබරගමුව, දකුණ ඌව සහ බස්නාහිර පළාත්වලත්, පොළොන්නරුව සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට උදැස්සන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර මේ දිනවල මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගවලට පස්කඳු කඩාවැටීමේ අවදානමක් පවතින බවත් එම මාර්ගවලදී ගමන් කරන විට සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවට දැනුම් දෙයි. රටවටා සිදු වූ පුවත් කිහිපයක් දකිමු දැන්. හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාව මගින් සංවිධානය කළ පරිත්‍රාණ ධර්මදේශනාවක් සහ සංඝගත දක්ෂිණාවක් පසුකියදා පැවැත්විණ. හිඟුරාණ උත්තර ජයමහා විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද හිඟුරාණේ සිරිතම්ම නායක ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පින්කම පැවැත්වුණු අතර මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මීගහවත්ත ශ්‍රී නාගරුක්කාරාම විහාරස්ථානයේදී ලේ දන් දීමේ පින්කමක් පසුකියදා පැවැත්තින. පූජ්‍යපාද කුඩකම චන්දානන්ද ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම ලේ දන් දීමේ පින්කම සංවිධානය කෙරිණ. එල්පිටිය අමුගොඩ ශ්‍රී සුමනාරාම විහාරස්ථ ලුම්බිනි දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය සහ සංස්කෘතික ප්‍රසංගය පසුගියදා පැවැත්වින. විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද අමුගොඩ සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ සංවිධාන කෙරිණ. අම්පාර විද්‍යානන්ද මහා පිරිවෙන් දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගියදා විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්ෂ අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද කිරිඳිවැල සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. මෙහිදී විවිධ තරගයන්ගෙන් දක්ෂතාපෑ දරු දැරියන් හට ත්‍යාග සහ සාතිකපත් පිරිනැමූ අතර විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය. ලෝක තැලසීමියා දිනය සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් කිරිබත්ගොඩ තැලසීමියා සහන පියසේදී අද පැවැත්වින. එම එකකේ ප්‍රතිකාර ලබන දරු දැරියන්ගේ කුසලතා එළිදැක්වීම වෙනුවෙන් විශේෂ ප්‍රාසංගික නිර්මාණ කීපයක්ද මෙහිදී ඉදිරිපත් කෙරිණ. වෛද්‍යවරුන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ. ලොබවටා සිදු සිදුවීම් විදෙස් පුවත් තුළින්. මියන්මාරයේ පිහිටි බර්මිස් බෞද්ධ කලාපයේ සංචාරක ආකර්ෂණය ඉහළ ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මෙම බර්මේස් බෞද්ධ කලාපය විහාරස්ථාන බෞද්ධ පුරාවිද්‍යා නටබුන් ඇතුළු කලා නිර්මාණ රැසකින් සමන්විතය. ලොව විශාලතම සුදු කිරිගරුඩින් නිර්මිත සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත බෞද්ධ විහාරස්ථානයද මෙම කලාපයට අයත්වන අතර වර්ෂ 1875දී එම විහාරස්ථානය ඉදිකර ඇත.
මෙම බර්මේස් බෞද්ධ කලාපයාශ්‍රිත බෞද්ධ පුරාවිද්‍යා නටබුන් සංරක්ෂණයට එරට රජය විසින් විශේෂ පුරාවිද්‍යා කණ්ඩායමක් යොදවා ඇති අතර දෛනිකව එම ස්ථාන නිරීක්ෂණය කරමින් ඒවා සංරක්ෂණයට ඉදිරියේදී විශේෂ ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කරන බව එම පුරාවිද්‍යා කණ්ඩායම විදේශ මාධ්‍ය වෙත පවසා තිබේ. පිළිකාවන් හෘදරෝග අගාතය දියබැටියාව ඇතුළු ලොව පුරා වේකෙන් පැතිරියන බෝනවන රෝග රැසක් වැළඳීමේ අවතානම අවම කිරීම සඳහා සෑම රටකම ජනතාව මත්තරණී සහ නෝටිත් රටවල ආහාර රටාවන්ට හුරු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. මධ්‍යතරණී හා නෝටිත් රටවල ආහාර රටාවන් බෝනවන රෝගවලට හේතුවන කිරි ආහාර රස කැවිලියාදී ආහාර අවම එළවලු පළතුරු හා ධාන්‍ය වර්ග බහුල සෞඛ්‍යයට හිතකර ආහාර රටාවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලොව පුරා වාර්ෂිකව මිලියන 40ක් පමණ දෙනා වැරදි ආහාර රටාවන්ට හුරුවීම තුළින් මිය යන අතර වැරදි ආහාර රටාවන් තුළින් තරපාරු බව වැඩි වී බෝනවන රෝග රැසක් ව්‍යාප්ත විය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි. මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලොව පුරා මෙම ආහාර රටාවන් ජනතාව අතර ප්‍රචලිත කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. මෙ අතර සිදුකරන ලද පර්යේෂණවලින් මත්තරණී ආහාර රටාවන්ට අනුව හෘද වස්තුවේ නිරෝගී බව රැකෙන බවද අනාවරණය වී ඇත. ඒ සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යළිත් හෙට හමුවෙමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.